මතනම් හොඳට බඩගිනි. ඒ තව ටිකක් බලනවා. උදේ කෑම ටික ප්‍රමාද වුණොත් මටනම් හරිම අමාරුයි. මේ දවස් ටිකේම හෝම්ස් උදේ උදේට කොහෙ හරි යනවා. කොහෙ යනවද මන්ද? මොකක් නමුත් රහස් වැඩක් සිද්ධ වෙගෙන යනවා. මම මරුමුස් පෙනුම තියෙන ආදිය කීප දෙනෙක්ම ඇවිල්ලා කැප්ටන් බැසිල් කියලා කෙනෙක් ගැන විපරම් කරා. එහෙම කෙනෙක් මේ නෑනේ. මම හිතන විදියට මෙදා පාරත් හෝම්ස් වෙස්මාරු කරගෙන මොකක් හරි අභිරහසක් හෙළිදරව් කරගන්න වෑයම් කරනවා ඇති. සල්ලිකාර වැදගත්තුන්ගේ ප්‍රශ්නවලට වඩා පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හෝම්ස් උනන්දු වෙනවා කියලායි මට නම් හිතෙන්නේ. පහුගිය දවස්වල අත ගහපු හුඟක් ප්‍රශ්න සාමාන්‍ය පන්ති අයගේ ප්‍රශ්න. හෝම්ස් බොහෝම උනන්දුවෙන් වැඩ කරලා ඒවා විසඳුවා. ඒත් ලැබෙන තෑගි භෝග ගැන එච්චර උනන්දුනේ නැහැ. හරිම පුදුම ගතිගුණ තියෙන පුද්ගලයෙක්. මං කොච්චර කිට්ටුවෙන් හෝම්ස් ආශ්‍රය කළා මොනම කාරණයක්වත් මට එකපාරට කියන්නේ නැහනේ. මේ දවස්වල කරන කටයුතු ගැනත් මට මුකුත්ම කිව්වේ නැහැ. ඔයනි හෝම්ස්, මොකද කිහිලි ගන්න ගෙනෙන්නේ? මුදුනේ යකඩ උල් හයි කරපු හෙල්ලක් වගේ දෙයක් නේද? අනේ මන්ද අහල බලන්නේ. ඒක මොකක්ද කියලා එයාම කියලා දෙනකන් ඉන්න වෙයි. ආ, කොහොමද ගොඩ්සන්? ඈ, මොකද මූණ ඇඹුල් වෙලා? මම ටික ප්‍රමාද වුණා තමයි. කමක් නැහැ, අපි තේ ටිකක් බීලා මිදිමුකෝ. ප්‍රමාද වුණ එක නෙවෙයි ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද? හෝම්ස් කොහොමද ඔය අපූරු උපකරණයත් කිහිලි ගහගෙන ලන්ඩන් නුවර පුරාම ඇවිද්දේ? මම ගියා මස් මඩුවට. මස් මරණ මිනිහා එක්ක මට පොඩි ගනුදෙනුවක් කරගන්න තිබුණා. මස් මරණ මිනිහා මුණ ගැහෙන්න මස් මඩුවට ගියා? ඔව්. මට නම් දැන් හොඳ තෝම බඩගිනි. කෑමට ඉස්සර ව්‍යායාම කරාම හොඳට බඩගිනි වෙනවා. මම කරන ව්‍යායාමේ මොකද්ද කියලා දැන් වොට්සන් කල්පනා කරනවා ඇති නේද? ඒක මොන වගේ එකක්ද කියලා හිතන්න මම නම් උත්සාහ කරන්නේ නැහැ. වොට්සන්, ඔබ අද මස් මඩුව පැත්තේ ගියා නම් මෙන්න මේ වගේ දර්ශනයක් දකින්න තිබුණා. මස් මඩුවේ වහලේ කොක්කක මැරිච්ච ඌරෙක් එල්ලලා තියෙනවා. එක පුද්ගලයෙක් මෙන්න මේ ආයුධයෙන් ඒ ඌරට එක දිගට ඇනගෙන යනවා. ඔන්න ඕකයි දර්ශනේ. හිතන්න පුළුවන්ද ඒ පුද්ගලයා කවුද කියලා? මට හිතාගන්න අමාරුයි. මම තමයි ඒ පුද්ගලයා. මේ ආයුධයෙන් මම ඌරට ඇනලා බැලුවේ පොඩි පරීක්ෂණයක් කරන්න. ඒ මොන වගේ පරීක්ෂණයක්ද? ඒක පොඩි අත්හදා බැලීමක්. මගේ ශරීරයේ මුළු ශක්තියම යොදලා මේ ආයුධයෙන් මම ඌරට ඇන්නේ මේ යකඩ උල උගේ සිරුර සිදුරු කරගෙන යවන්න පුළුවන්ද කියලා බලන්න. හෙට ඒක මට කරන්න බැරි වුණා. එක පාරින් ඒ වැඩේ කරන්න සමහර විට ඔබට පුළුවන් වේවි වොට්සන්. සල්ලි දෙනවා කිව්වත් මම නම් ඒ වැඩේ කරන්නේ නැහැ. ඒත් ඇයි හෝම්ස් මස් මරණ තැනට ගිහිල්ලා මේ වගේ වැඩක් කළේ? මම මේ දවස්වල වුඩ්මන්ස් ලී නිවසේ වෙච්ච මරණය සම්බන්ධ අභිරහස හෙළි කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසයි මම මේ අත්හදා බැලීම කළේ. අන්න ඉන්ස්පෙක්ටර් හොප්කින්ස් එනවා. මිනිහා මට ඊයේ ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුණා අද මෙහෙ එනවා කියලා. හලෝ හොප්කින්ස්. මම මේ ඔබ එනතුරු බලාගෙන හිටියේ. නෑ මිස්ටර් හෝම්ස්, මම උදේ තේ බීලා එළියට බැස්සේ. ඊ හවස මම ටවුමට ඇවිත් හෝටලෙක නතර වුණා. මම ආවේ මගේ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්න.
මොනවද ඔබේ වාර්තාවේ සඳහන් වෙන්නේ? විශේෂ දෙයක් නැහැ. මගේ පරීක්ෂණය අසාර්ථකයි. ඒ කියන්නේ අලුත් තොරතුරු මොකවත් හොයාගන්න ලැබුණේ නැහැ කියන එකයි. ඔව්. කිසිම හොඩුවාවක් මට හොයාගන්න ලැබුණේ නැහැ. ෂා. අපරාධ. මේ කාරණේ ගැන මට හොයලා බලන්න සිද්ධ වෙයි හොප්කින්ස්. ඔබ මේ ගැන හොයලා බලනවා නම් ඒක මට ලොකුම සහනයක් වේවි මිස්ටර් හෝම්ස්. මේක මගේ සේවා කාලය ඇතුළත මට ලැබුණු ලොකු අභියෝගයක්. මේක ජය ගන්න ලැබුණොත් ඒක මට වාසියක් වේවි. මට නම් මේ කේස් එක ගැන මෙයින් එහාට මොනවත් කරන්න බෑ වගේ. මිස්ටර් හෝම්ස් ඇවිල්ලා මට උදව් කරනවා නම් ඒක මට කරන්න ලොකු උදව්වක්. හරි හරි. ලබා ගන්න පුළුවන් හැම සාක්ෂියක්ම මම දැනටමත් කියවලා බලලයි තියෙන්නේ. මරණ පරීක්ෂණ වාර්තාවත් මම හොඳින් කියවලා බැලුවා. ඒක නෙවෙයි හොප්කින්ස්. මරණේ සිද්ධ වෙච්ච ස්ථානයේ තිබිලා ඔබ හොයාගත්තු දුම්කොළ දමන මල්ල ගැන හොයලා බැලුවද? බැරි වුණාද ඒක මොන හරි හොඩුවාවක් අල්ලගන්න? ඒක මරුන් කාපු හාදයාගේ දුම්කොළ මල්ල මිස්ටර් හෝම්ස්. ඒක ඇතුලේ යාගේ නමේ මුල් අකුරු සඳහන් වෙලා තිබුණා. මල්ල සීල් හැමකින් හදාපු එකක්. මරුන් කාපු හාදයා සීල් මාළු දඩේමට බොහොම දක්ෂ කෙනෙක්. මිනිහා ළඟ දුම්කොළ මල්ලක් තිබුණට දුම් උරන පයිප්පයක් තිබුණේ නෑ නේද? නෑ. අපට පයිප්පයක් හොයාගන්න ලැබුණේ නෑ. මට නම් හිතුනේ එයා වැඩිපුර දුම් නොබන කෙනෙක් කියලායි. මිනිහා දුම්කොළ මල්ල තියාගන්න ඇත්තේ එයාගේ යාළුවන්ට සංග්‍රහ කරන්න වෙන්න ඕනේ. ඒ ගැන සැකයක් නෑ හොප්කින්ස්. ඔබ හොඳ අනාගතයක් තියෙන පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් බව මම දන්නවා. ඒත් මේ කාරණේ ගැන මීට වඩා ඔබට උනන්දු වෙන්න තිබුණා. මේ මරණය ගැන මම කරුණු පරික්ෂා කළා නම් මං පටන් ගන්නෙ ඔන්න ඔය පයිප්ෙන් තමයි. හොප්කින්ස්, මේ මගේ මිත්‍රයා ડોක්ටර් වොට්සන් අපි කතා කරන මේ කතන්දරය ගැන වැඩියමක් දන්නේ නැහැ. ඒ හින්දා මූලික සිද්ධි ගැන අපිට කෙටියෙන් හැඳින්වීමක් කළොත් හොඳයි. හොඳයි මිස්ටර් හෝම්ස්. අපි මේ කතා කරන්නේ අබිරහස් විදියට මරා දැමලා තිබුණු කැප්ටන් පීටර් කීරි ගැන. මිනිහාගේ වයස අවුරුදු 50යි. සීල් මත්ස්‍ය දඩේමට බොහෝම දක්ෂ කෙනෙක්. ඒ වගේම තල්මසුන් දඩේමටත් පීටර් කීරි දක්ෂෙක්. ඔහු සීල් දඩේම යන සී යුනිකෝන් කියන යාත්‍රාවේ කැප්ටන් හැටියට වැඩ කළා. විශ්‍රාම ගියාට පස්සේ ටික කාලයක් සංචාරය යෙදුණු පීටර් කීරි සසෙක්ස් වල ෆොරස්ට්‍රෝ ගමට කිට්ටුව වුඩ්මන්ස් ලී නිවාසයේ මිලේට අරගෙන පදිංචි වුණා. හය අවුරුද්දක් ඔහු ඒ ස්ථානයේ ජීවත් වුණා. ඒත් මීට සතියකට කලින් ඔහු ඒ නිවසේදීම මිය ගියා. පීටර් කීරිගේ මරණය මිනිමැරුමක්. මිස්ටර් හොප්කින්ස් උදව් ඉල්ලන්නේ මේ මිනිමැරුමට සම්බන්ධ අපරාධකාරීන් අල්ලගන්නද? ඔව්. අපරාධකාරයෝ කීප දෙනෙක්ද එක්කෙනෙක්ද කියන්න දැම්ම පුළුවන්කමක් නෑ මිස්ටර් වොට්සන්. ඒක හරි. මරුන් කාපු පීටර් කීරිගේ චරිතය මොන වගේ එකක්ද කියලා අපිට කියලා දෙන්න ඔබට පුළුවන්ද? පුළුවනි. පීටර්ගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඔහු තද බල සුචරිතවාදියෙක්. බොහොම නිශ්ශබ්ද පුද්ගලයෙක්. ඔහුගේ නිවසේ ඔහුත් ඔහුගේ බිරිඳත් දුවත් සේවිකාවන් දෙදෙනෙකුත් ජීවත් වුණා. සේවිකාවන් නම් දිග කාලයක් ඒ ගෙදර වැඩ කළේ නැහැ. පීටර් කීරි දරුණු විදියට මත්පැන් වලට බැහැවුණ කෙනෙක්. කේන්ති ගිය වෙලාවට ඔහු යක්ෂයෙක්. බිරිඳත් දුවත් ගෙයින් එළියට දමලා පහර දීපු අවස්ථා එමට තියෙනවා. මේ අම්මයි දුවයි ගුටි බැටවලට ගොදුරු වෙලා මහ රෑ කෑගහන හඬට මුළු ගමේම උදවිය අවදි වෙනවලු. ඔය මිනිහා මහ දරුණු දුෂ්ට මිනිහෙක් වෙන්න ඇති. නාවික බොහෝ විට සැදපරුෂය තමයි. ඒත් අපිට දැම්ම පීටර් කීරි මොන වගේ මිනිහෙක්ද කියලා කියන්න බෑ. ඒ විදියට හැසිරෙන්න යම් යම් හේතු තිබුණද කියලා හොයලා බලන්න වෙයි. පීටර් කීරි ගමේ දේවගැතිතුමාටත් තර්ජනය කරලා පහර දීලා තිබුණා.
ගැන පොලිසිය ඔහුව කැඳවලයි තිබුණේ. කෙටියෙන් කිව්වොත් ඒ වගේ වෙන දරුණු පුද්ගලෙක් මේ ගමේ හිටියේ නැහැ. නායකයන් අතරේ ඔහු කළු පීටර් කියන නමින් ප්‍රසිද්ධ වෙලා හිටියා. ඒකට හේතුව ඔහුගේ විශාල කළු රැවුල. අනික ඔහුගේ දරුණු මානසික ස්වභාවය. ගමේ හැමෝම ඔහුට බියෙන් තමයි හිටියේ. අසල්වැසි හැම කෙනෙක්ම ඔහුව පිළිකුල් කළා. පීටර් කේර්ගේ භයානක අවසානය ගැන කනගාටු වෙන කෙනෙක් මම නම් දැක්කේ නැහැ. මරණ පරීක්ෂණ වාර්තාව කියවපු නිසා පීටර් ජීවත් වෙච්ච ස්ථානය ගැන මම දන්නවා. මේ පරීක්ෂණයේදී මගේ මිත්‍ර වොට්සන් මට උදව් වෙනවා. එහෙන් හොප්කින්ස් ඒ ස්ථානය ගැනත් ඔබ විස්තර කළොත් හොඳයි. පීටර් කේරි තමන්ට ජීවත් වෙන්න වෙනම පුංචි මඩුවක් ගෙයින් ඈතට වෙන්න හදාගෙන තිබුණා. ඌ ඒකට කිව්වේ එයාගේ කැබින් එක කියලා. හැමදාම රැට පිට නිදාගත්තෙ මේ කැබින් එකේ. ඒකේ තිබුණේ එක කාමරයයි. ඔක්කොම වැඩ පිට තනියම කරගත්තේ. මේ කැබින් එකේ යතුරු තිබුණේ එයා ළඟමයි. කාටවත් මේ කැබින් එකට ඇතුල් වෙන්න පිට ඉඩ දුන්නේ නැහැ. කැබින් එකේ පුංචි කවුළු තිරවලින් ආවරණය කරලා තිබුණා. කවදාවත් ඒ කවුළු ඇරියේ නැහැ. මේ කවුළු වලින් එකක් මහපාර පැත්තට මුණ දාලා තිබුණේ. පාරයන් මිනිස්සු ওই ජනේලෙ දිහා බලන්න පුරුදු වෙලා හිටියා. පීටර් කැබින් එකට වෙලා මොනවා කරනවද කියලා මිනිස්සු කතා වෙලා තිනවා. ඔය ජනේලෙ නිසා තමයි අපට බොහෝම වැදගත් කාරණයක් හොයාගන්න ලැබුණේ. හොප්කින්ස් ඔය කියන්නේ අර ස්ලේට් කියන ගල් වඩුව දීපු සාක්ෂිය ගැන නේද? ඒ මිනිස්සයා පීටර්ගේ මරණයට දවස් දෙකකට කලින් ඔය කැබින් එක ළඟ පාරෙන් ගිහින් තියෙනවා. මහරා එතනින් යද්දී ස්ලේට් දැකලා තියෙනවා ජනෙල් තිරේ උඩ වැටිලා තිබුණු ඡායාව. ස්ලේට් කියන්නේ ඒ ඡායාව පීටගේ නෙවෙයි කියලයි. පීටගේ හැඩරුව ස්ලේට් බොහොම හොඳින් දැනගෙන ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ඡායාව පැත්තකට හැරෙනකොට පෙනුන හැඩරුව අනුව ඒ පීටගේ ඡායාව නෙවෙයි කියලයි ස්ලේට් කියන්නේ. ඒකට හේතුව තමයි පීටගේ රැවුල තිබුණ හැඩය. පීටගේ රැවුල විශාල එකක්. ඒත් ස්ලේට දැකපු ඡායාවේ තිබිලා තියෙන්නේ කෙටි රැවුලක හැඩයක්. හේත් හොප්කින්ස් හේතු දෙකක් නිසා අපිට ස්ලේටගේ සාක්ෂිය දැනට වැදගත් වෙන්නේ නැහැ. එකක් තමයි ඔහු පැය දෙකකට වැඩි කාලයක් කැබෑරුමේ හිටපු එක. කිසි ප්‍රශ්නයක් නැහැ ඔහු බීමත්ව ඉඳ ඇති. අනික ඔහු මේ ඡායාව දැකලා තියෙන්නේ සඳුදා රෑ. පීටර් මැරුම් කන් දින දෙකකට කලින්. තවත් අතකින් බැලුවොත් පාරත් ජනේලෙත් අතර ඇති දුර ප්‍රමාණයත් වැඩි. ඔව්. අපිට මේ ගැන තව දුරට විපරම් කරන්න සිද්ධ වෙනවා. සඳුදා රෑ තමයි ස්ලේටෝ ඡායාව දැක්කේ. අඟහරුවාද දවස පුරාම පීටර් ඉඳලා තියෙන්නේ දරුණු කේන්තියකින්. හොඳටම බීලා තිරසනෙක් වගේ හැසිරෙන පටන් ගත්තාම ගෙදර උදුවේ පැනලා ගිහින් තියෙනවා. රෑ වුණාට පස්සේ පීටර් යාගේ කැබින් එකට ගිහින් තියෙනවා නිදා ගන්න. පීටර්ගේ දුවත් බිරිඳත් ආපහු නිවසට ඇවිත් තියෙනවාද? ඔව්. පීටර් කැබින් එකට ගියාට පස්සේ දින් ඇවිත් තියෙනවා. පාන්දර දෙකට විතර පීටර්ගේ දුවට ඇහිලා තියෙනවා කැබින් එක පැත්තෙන් පීටර් මහා හඬින් කෑ ගහන හඬ. ඒ දුව කලබල වෙලා නැහැ. බීගත් වෙලාවට පීටර් ඒ විදිහට කෑ ගහන්න පටන් ගන්න එක පුරුද්දක්ලු. ඒ හින්දා ඒ උදවිය ඒ ගැන උනන්දු වෙලා නැහැ. ඔව්. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට කවුද පීටර් කේරි මරා දාපු බව මුලින්ම දැක්කේ? ඒක සේවිකාවක් උදේ 7ට විතර දැකලා තියෙනවා පීටර් ඉන්න කැබින් එකේ දොර ඇරලා දමලා තියෙන බව. එත් කලින් දවසේ පීටර් කෝලහල කරලා ගෙදර උදවිය බය කරලා තිබුණ නිසා දවල් වෙනතුරු කවුරුත් කැබින් එක පැත්තට ගිහිල්ලා නැහැ. හුඟක් දවල් වුණාට පස්සේ තමයි සේවිකාවක් ඒ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒ තැනැත්ති බය වෙලා ඇවිත් මට සිද්ධිය ගැන පැමිණිලි කළා. ඔව්. එතන ඉඳලා ඔබ පරීක්ෂණේ පටන් ගත්තා. ඔව්.
මම වහාම පිටකේරි මරාදමල තිබුණේ ස්ථානෙට ගියා. මිස්ටර් හෝම්ස් දන්නවනේ සාමාන්‍ය පොලිස් නිලධාරිය කියන්නේ හිත තද කෙනෙක්. ඒත් පීටගේ කැබින් එක ඇතුළට ඉබිලා බලද්දී මට දරා ගන්න බැරි කම්පනයක් ඇති වුණා. කාමරය ඇතුලේ නිලමැස්ස පෙරලා. බිත්තිවලත් බිමත් හැම තැනම ලේ පැල්ලම්. කැබින් එක ඇතුලේ මොනවද තිබුණේ? ඒක හරියට නැවක කැබින් එකක් වගේ. පොඩි ඇඳකුත් ලොක්සටහන් පොත් වගේකුත් තිබුණා. තව සිතියම් වගේකුත් නාවිකයන් පාවිච්චි කරන විදිහේ පෙට්ටියකුත් තිබුණා. සීනුකෝන් යාත්‍රාවේ පින්තූරෙකුත් බිත්තියක ගහලා තිබුණා. කොහෙද පීටර් කේරිගේ මිනිය තිබුණේ? හරියට කුරු මිනියෙක් යකඩ කූරකින් විදලා කාඩ්බෝඩ් කෑල්ලක රඳවනවා වගේ. පීටර්ගේ මලකඳ කැබින් එකේ බිත්තියට තියලා ඇන ගහලා වගේ තිබුණේ. තල්මසුන් දඩයම් කරන්න ගන්න දිග යකඩ උලක් පීටර්ගේ පපුව විදගෙන ගිහින් ලී බිත්තියත් කපාගෙන ඇතුළට බහැලා තිබුණා. පීටර්ගේ මූණ වේදනාවෙන් විරූපී වෙලා තිබුණා. හොප්කින්ස් දන්නවනේ මේ වගේ අපරාධ සිද්ධ වෙච්ච තැනකදී මම කරන්න දේ. ඒ කියන්නේ මම ඔබට කියා දුන් බව මට මතකයි. ඔව් මිස්ටර් හොම්ස්. මට කියා දීපු විදිහටම කැබින් එක ඇතුළෙත් පිටකියවත්තේ පියවර සටහන් තියනවා කියලා බැලුවා. කිසිම සටහනක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඔබ එවැනි කිසිම සටහනක් දැක්කේ නැහැ කියන එකයි. මට හොඳටම විශ්වාසයි කැබින් එකේ බිමවත් අවට වෙන තැන්වලවත් කිසිම සලකුණක් තිබුණේ නැහැ. හොප්කින්ස් මම අපරාධ මිනිමැරුම් රාශියක් ගැන හොයා බලලා තියෙනවා. ඒත් මම කවදාවත් පියාඹන අපරාධකාරයෙක් ගැන අහලා නැහැ. අපරාධය කරපු පුද්ගලයා දෙපා ඇද කෙනෙක් නම් මොන හරි කඩතොළු වීමක් සීරීමක් එහා මෙහා වීමක් සිදු වෙලා තියෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ කරන කෙනෙකුට ඒ වගේ සුළු වෙනස් වීමක් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අනික කැබින් එකේ පොළොව පුරාම ලේ තිබුණා නම් යම් සලකුණක් තියෙන්න ඕනේ. මට පේන විදිහට යම් යම් වැදගත් ලකුණු ඔබට පෙනිලා නැහැ වගේ. ඔව් වෙන්න පුළුවනි. ඇත්තම කිව්වොත් මං ටිකක් මෝඩ වුණා. මට මේ මොහොතේම මිස්ටර් හෝම්ස් කැඳවන්නයි තිබුණේ. ඒත් මම මේ කැබින් එක පරීක්ෂා කරද්දී විශේෂ අවධානයට ලක්විය යුතු දේවල් කීපයක්ම හොයාගත්තා. මොනවද ප්‍රින්ස් ඔය කියන විශේෂ දේවල්? එකක් තමයි අපරාධය කරන්න පාවිච්චි කරපු උපකරණය. ඒක තල්මසුන් දඩේමට ගන්න තියුණු උලක් සහිත හාපෝන් එකක්. ඒක පීටර්ගේ කැබින් එකේ බිත්තියක සවි කරලා තිබුණු එකක්. ඒ බිත්තියේ තවත් ඒ වගේ හාපෝන් දෙකක් තිබුණා. මේ හාපෝන් එකේ කඳේ SSC යුනිකෝන් කියලා කොටලා තිබුණා. ඒකෙන් පේන්නේ හදිසි කූපයක් නිසා යම් කෙනෙක් මේ යකඩ උල අරගෙන අපරාධය සිදු කරන්න ඇති කියන එකයි. ඔව්. ඒ බව තහවුරු වෙන තවත් එක දෙයක් තියෙනවා. පිටේ ඉඳලා තියෙන්නේ හොඳට ඇඳ පැලඳගෙන. මරණය සිද්ධ වුණේ රෑ දෙකට. එහෙමනම් පීටර් යම් අමුත්තෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඇති. හිස් වීදුරු දෙකකුත් රම් බෝතලයකුත් මරණය සිද්ධ වෙච්ච තැන තිබීමෙන් ආගන්තුකෙක් එන්න ඇති කියන එක තහවුරු වෙනවා. ඔව්. ඔය අනුමාන දෙකටම මම එකඟ වෙනවා. ඔය රම් බෝතලේ හැර වෙනත් බීම ජාති මොනවත් කැබින් එක ඇතුලේ තිබුණාද හොප්කින්ස්? පීටර්ගේ පෙට්ටිය ඇතුලේ විස්කි බ්‍රැන්ඩි දෙවර්ගයම තිබුණා. ඒත් ඒක ඒ තරම් වැදගත් සාධකයක් වෙයි කියලා මම හිතුවේ නෑ. ඒ බීම ජාති දෙකෙන් බිඳුවක්වත් පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඔය විස්කි බ්‍රැන්ඩි දෙවර්ගයේම පාවිච්චි නොකිරීම ගැන අපි තවදුරටත් හිතලා බලන්න ඕනේ. වෙන මොනවත් වැදගත් දෙයක් හොප්කින්ස් හොයාගත්තද? පීටර්ගේ මේසේ උඩ දුම්කොළ දමන මල්ලක් තිබුණා. මේසේ කොයි හරියේද දුම්කොළ මල්ල තියලා තිබුණේ? ඒක තිබුණේ හරියටම මේසේ මැද. ඒක සීල් මාළුවෙකුගේ හැමෙන් හදාපු එකක්. මල්ලේ ඇතුල් පැත්තේ PC කියන අකුරු දෙක සටහන් වෙලා තිබුණා. නාවිකයෝ පාවිච්චි කරන සැර
පයිප දුම්කොළ අවුස් භාගයක් විතර ඒක ඇතුලේ තිබුණා. හරි අපූර්වයි. වෙන මොනවද තිබුණේ? මෙන්න මේ සටහන් පොත. ආ, කොදෙන් බලන්න. ආ. මේ මුල් පිටේම නමක මුල් අකුරු සටහන් කරලා තියෙනවානේ. බලමු. JXN කියන මුල් අකුරුත් දිනයක් තමයි මේ කියන්නේ. ඊළඟ පිටේ CPR කියන අකුරු මුද්‍රණය කරලා තියෙනවා. ඊළඟට තියෙනවා අංක කීපයක් සටහන් කරපු පිටු වර්ගයක්. අනෙක් පිටුවල ආජන්ටිනා, කොස්ටරිකා, සාන්ත පාවුලෝ කියන නම් සඳහන් වෙනවා. ඒවැ රූප සටහන් එහෙමත් ඇඳලා තියෙනවා. මොනවද මේ ගැන හිතන්නේ හොප්කින්ස්? මේවා කොටස් වෙළඳ පොලේ සුරැකුම් සහතිකවල විස්තර වෙන්න ඕනේ. ජේචින් කියන්නේ බ්‍රෝකවරයාගේ නමේ මුලකුරු වෙන්නේ නැති. CPR කියන්නේ ගනුදෙනුකාරයාගේ නමේ මුලකුරු වෙන්න ඕනේ. ඇයි කැනේඩියන් පැසිෆික් රේල්වේ සමාගම ගැන හොයලා නොබැලුවේ? ෂා, මං වගේ මෝඩෙක්. මිස්ටර් හෝම්ස් කියන දේ හරි. දැන් ජේචින් කියන අකුරු වලින් කියවෙන දේ තමයි අපිට හොයන්න වෙන්නේ. මේ අකුරු පීට මරාපු මිනි මරුවගේ නමේ මුලකුරු වෙන්න බැරිද? කොහොමද ඔබ එහෙම සැක කරන්නේ? මේ සටහන් පොතේ බොහොම වටිනා සුරකුම්පත් රාශියක අංක ලියවිලා තියෙනවා. ඒ නිසා මිනි මරුමට හේතුව වෙන්න ඇත්තේ මේ සුරකුම්පත් වෙන්න පුළුවනි. එහෙමනම් මේ JHN කියන්නේ ඒ වෛද්‍යකාරයාගේ නමේ මුලකුරු වෙන්න ඇති. බොහොම හොඳයි හොප්කින්ස්. මම ඔබේ ඔය තර්ක පිළිගන්නවා. මේ නෝට් පොත නිසා මගේ යම් යම් අදහස් වෙනස් කරන්න සිද්ධ වෙයි. මිනි මැරම සිද්ධ වුණේ කොහොමද කියලා මම හිතපු විදිහට බැලුවොත් මේ නෝට් පොතට වැදගත් තැනක් ලැබෙන්නේ නැහැ. මේ පොතේ සඳහන් වුණ සුරකුම් ගැන විපරම් කළ බැලුවද? ඒ ගැන මූලස්ථානයෙන් කරුණු හොයාගෙන යනවා. දකුණු ඇමරිකාවෙන් තොරතුරු ලබා ගන්න තව සුමාන 2-3ක්වත් යත වේවි. වොට්සන්. ඇයි හෝම්ස්? මෙයාට ගේන්නකො මගේ මැග්නිෆයින් ග්ලාස් එක. හෝම්ස්ගේ පියවිය හැට නොපෙනෙන දෙයක් මේ නෝට් පොතේ සලකුණු වෙලා තියෙනවද? ඒ වගේ තමයි පේන්නේ. පොතේ පිටකවරේ මොකද්දෝ පැල්ලමක් තියෙනවා. මෙතන දුර්වර්ණ වීමක් තියෙනවා නේද? බලන්න වොට්සන් බලන්න. හරි, මේක පැල්ලමක් තමයි. ඒත් මොකද්ද මේ පැල්ලම? ඕක ලේ පැල්ලමක්. ඔය නෝට් පොත කැබින් එකේ බිම වැටලා තිබිලයි මං අහුලා ගත්තේ. ලේ පැල්ලම තැවරිලා තියෙන්නේ කවරේ පහල කොනේ. ඒකෙන් තේරුම් යන්නේ අපරාධය සිදු කළාට පස්සේ නෝට් පොත බිම වැටෙන්න ඇති කියන එක. හරියට හරි මිස් ටොම්ස්. මම හිතන විදිහට අපරාධකාරයා පීටර් මරලා පැනලා දුවද්දි කලබලේ නිසා පොත බිම දමන්න ඇති. පොත වැටිලා තිබුණේ දොරටුවට බොහොම කිට්ටුවෙන්. මියගේ පීටර් ළඟ තිබිලා එකම සුරකුම් පත්‍රයක්වත් හොයාගන්න ලැබුණාද? නැහැ. මේ අපරාධය කළේ යමක් හොරකම් කිරීමේ අදහසින් කියලා ඔබ හිතනවාද හොප්කින්ස්? නැහැ මිස් ටොම්ස්. පීටර් කේරිගේ කැබින් එකේ තිබුණ කිසිම දෙයක් හොරකම් කරලා තිබුණේ නැහැ. තියෙන්නේ මේක නම් හරිම අපූරු අභිරහසක් හොප්කින්ස්. ඔබේ වාර්තාවේ පිහියක් ගැන සඳහන් වෙලා තිබුණා නේද? ඔව්. ඒක කොපුවක් සහිත පිහියක්. පිහිය පීටර් කේරිට අයිති එකක් බව මිසෙස් කේරි අඳුනාගත්තා. එහෙමද? මේ කරුණ සලකා බැලුවම මට හිතුණා මං එහි ගියොත් හොඳයි කියලා. ඒක නම් හරිම හොඳ අදහසක් නේ ස්ටෝම්ස්. මගේ හිතේ තියෙන ලොකු බරක් ඒ ගමනෙන් සැහැල්ලු වෙනවා. හැබැයි හොප්කින්ස්, මීට සතියකට කලින් මට මේ ගමන යන්න තිබුණා නම්
මේ අභිරහස හෙලිදරව් කරන එක පහසු වෙන්න තිබුණා. හේ දැන් නම් මට ලොකු විශ්වාසයක් තියන්න බෑ. කමක් නැහැ. වොට්සන්. ඔව් හෝම්ස්. මම හුඟක් සතුටු වෙනවා ඔබත් මේ ගමනට සම්බන්ධ වෙනවා නම්. හොප්කින්ස්. ඔබ අශ්වකාරත්‍ය අල්ලගන්න බලන්න. තේ කාලක් ඇතුළත අපි ෆොරස් රෝ ගමට යන්න ඕනේ. ඉක්මන් කරමු. මිස් රෝම්ස්. පේනවනේ දර කඳු බෑවුමේ තියෙන නිවස. ආන්න ඒක තමයි පීටර් කේරිගේ නිවස. තව ටික දුරයි. එතකොට අර පාර පැත්තේ ජනේලයක් තියෙන පුංචි මඩුවක් වගේ එකද පීටර්ගේ කැබින් එක? ඔව් ඔව්. මරණය සිද්ධ වුණේ එතන තමයි. මේ ගම වටේටම තියෙන්නේ මහා කැලේ. මේ කැබින් එක තුන් පැත්තකින්ම කැලෙන් වට වෙලා. වට පිටාවත් එක්ක කිසිම සම්බන්ධයක් නැති විදිහට ගේ පිහිටලා තියෙනවා. හොඳයි. අපි කෙලින්ම යමු කැබින් එකට. පිටගේ නෝන මහත්තයයි දුවයි දෙන්නත් එක්ක අපි පස්සේ කතා කරමු. ඔය කැබින් එකේ යතුරු හොප්කින්ස් ළඟ තියෙනව නේද? ආව්. මෙති. එන්න. මන්තරාරින්න. මොකද මේ? හොප්කින්ස් මොකද නතර උනේ? මම මේ දොර ලොක් කරලා යතුරු මා ළඟ තියාගත්තා. ඒත් කවුරු හරි අපි නොදන්න කෙනෙක් මේ දොර අරින්න වෑයම් කරලා තියෙනවා. පුදුමයි. මම ටික ප්‍රමාද වුණා තමයි. කමක් නැහැ. අපි තේ ටිකක් බීලා මිදිමුකෝ. මට නම් දැන් හොඳ තෝම බඩගිනි. කෑමට ඉස්සර ව්‍යායාම කරාම හොඳට බඩගිනි වෙනවා. මම මේ දවස්වල වුඩ්මන්ස් ලී නිවසේ වෙච්ච මරණය සම්බන්ධ අභිරහස හෙලි කරගන්න උත්සාහ කරනවා. ආ අන්න ඉන්ස්පෙක්ටර් හොප්කින්ස් එනවා. මිනිහා මට ඊයේ ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුණා අද මෙහෙ එනවා කියලා. හලෝ හොප්කින්ස්. එන්න. මම මේ ඔබ එනතුරු බලාගෙන හිටියේ. එන්න. අපි තේ ටිකක් බොමු. නෑ මිස්ටර් හෝම්ස්. මම උදේ තේ බීලා එළියට බැස්සේ. මට නම් මේ කේස් එක ගැන මේන් එහාට මොනවත් කරන්න බෑ වගේ. මිස්ටර් හෝම්ස් ඇවිල්ලා මට උදව් කරනවා නම් ඒක මට ගන්න ලොකු උදව්වක්. හරි හරි. හොප්කින්ස්. මේ මගේ මිත්‍රයා ડોක්ටර් වොට්සන්. අපි කතා කරන මේ කතන්දරය ගැන වැඩියමක් දන්නේ නැහැ. ඒ හින්දා මූලික සිද්ධි ගැන අපිට කෙටියෙන් හැඳින්වීමක් කළොත් හොඳයි. හොඳයි මිස්ටර් හෝම්ස්. අපි මේ කතා කරන්නේ අභිරහස් විද්‍යට මරා දැමලා තිබුණු කැප්ටන් පීටර් කීරි ගැන. මිනිහාගේ වයස අවුරුදු 50යි. සීල් මත්සේ දඩේමට බොහෝම දක්ෂ කෙනෙක්. ඒ වගේම තල්මසුන් දඩේමටත් පීටර් කීරි දක්ෂයෙක්. කේන්තිගේ වෙලාවට ඔහු යක්ෂයෙක්. කොහෙද පීටර් කීරිගේ මිනිය තිබුණේ? හරියට කුරුමිනියෙක් යකඩ කූරකින් විදලා කාඩ්බෝඩ් කෑල්ලක රඳවනවා වගේ පීටර්ගේ මලකඳ කැබින් එකේ පිටියට තියලා ඇන ගහලා වගේ තිබුණේ. තල්මසුන් දඩයම් කරන්න ගන්න දිග යකඩ උලක් පීටර්ගේ පපුව විදගෙන ගිහින් ලී පිටියත් කපාගෙන ඇතුළට බහලා තිබුණා. පීටර්ගේ මූණ වේදනාවෙන් විරූපී වෙලා තිබුණේ. හොප්කින්ස් දන්නවනේ මේ වගේ අපරාධ සිද්ධ වෙච්ච තැනකදී මම කරන්න දේ. මේ කරුණ සලකා බැලුවම මට හිතුණා මං එහෙ ගියොත් හොඳයි කියලා. ඒක නම් හරිම හොඳ අදහසක් මිස්ටර් හෝම්ස්. හොප්කින්ස් ඔබ අශ්වකාරත්‍ය අල්ලගන්න බලන්න. තේ කාලක් ඇතුළත අපි ෆොරස් රෝ ගමට යන්න ඕනේ. ඉක්මන් කරමු. නාඳුනන කෙනෙක් කැවිත් මේ දොර අරින්න හදලා තියෙනවා කියන එක ගැන හොප්කින්ස්ට හොඳටම විශ්වාසද? ඔව්. මේ බලන්න. දොරේ අගුල ළඟ ලීය හොඳටම හීරිලා. මේ මෙතන සායමේ පතුරු ගැලවිලා ගිහින්. කවුරු හරි දොරේ අගුල කඩන්න හදලා තියෙනවා. කො බලන්න. මේ වැඩි කරලා වැඩි වෙලාවක් ගත වෙලා නැහැ වගේ. එන්න. මම මේ ජනේලේ ටිකක් පරික්ෂා කරන්න ඕනේ. හරි. කවුරු හරි මේ ජනේලෙත් අරින්න උත්සාහ කරලා තියෙනවා.
කැබින් එක ඇතුළට රින්ගන්න හදපු පුද්ගලයා කවුරු වුණත් මේ වගේ වැඩ ගන්න පළපුරුද්දක් ඇති කෙනෙක් වෙන්න බෑ. ඉන්ස්පෙක්ටර් හොප්කින්ස් ඊයේ හවස දොර අගුළු දමද්දී දොර හොඳට පරීක්ෂා කළාද? ඔව්. මම දොර අගුළු විශේෂයෙන් බැලුවා. මේ සීරින් ලකුණවත් පළුදුවත් ඒ වෙලාවේ දොරේ සටහන් වෙලා තිබුණේ නැහැ. මෙතනට ආපු මේ ගමේම කෙනෙක් කුතුහලයේ නිසා දොර ඇරලා බලන්න උත්සාහ කරන්න ඇති. ඒකනම් කොහොමවත් වෙන්න බෑ. මේ ගමේ කවුරුවත් මේ ඉදමට අඩියක් තියන්නේ නැහැ. හැමෝම පිටට බයයි. පිට මලත් ඒ බය නම් නැති වෙන එකක් නෑ. මිස්ටර් හෝම්ස් මොකද මේ ගැන හිතන්නේ? මම හිතන්නේ අපි තාමත් ප්‍රමාද නැහැ. අපිට තාමත් වාසනාව තියෙනවා මේ අපරාධකාරයව අල්ලගන්න. හෝම්ස් හිතනවාද මේ දොර අරින්න උත්සාහ කරපු මිනිහා ආපහු එයි කියලා? ඒක තමයි වෙන්න පුළුවන් එකම දේ. ආපු පුද්ගලයා ඇවිත් තියෙන්නේ දොර අගුළු දමලා නැහැ කියන කල්පනාවෙන්. දොර අගුළු දමල බව දැක්කම පිහිකලයක් දමලා අගුළු අරින්න උත්සාහ කරලා තියෙනවා. ඒක අසාර්ථක වුණාම නැවත එන එක ප්‍රශ්නයක් නෙවෙයි වොට්සන්. ඒ කියන්නේ දොර අරගන්න පුළුවන් උපකරණ අරගෙන ඒ පුද්ගලයා නැවත එයි කියන එක නේද? ඔව්. මට ඒක විශ්වාසයි වොට්සන්. මිනිහව අල්ලගන්න අපි සූදානම් වෙලා නොහිටියොත් අපිට පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි. වොට්සන් යම්. අපි කැබින් එක ඇතුළට ගිහිල්ලා බලමු. ඉන්ස්පෙක්ටර් හොප්කින්ස් කරුණාකරලා දොර අරිනවද? ස්වභාවයෙන්ම. මට ඒකත් අමතක වුණා. කොහොම කුඩා කාමරයක්. මේක ඇතුළේ තිබුණු බඩු මුට්ටු මොනවත් එහා මෙහා කළා නෑ නේද හොප්කින්ස්? නෑ. පීටර්ගේ මිනි අපි ඉවත් කළා. වෙන කිසිම දෙයක් එහාට මෙහාට කළේ නෑ. බලම් මේක ඇතුළේ මොනවා හරි හොඩුවාවක් තියෙන්න ඕනේ. හොප්කින්ස් මේ රාක්කේ උඩ තිබිලා මොනවද ඉවත් කළාද? නෑ මිස්ටර් හෝම්ස්. මේ බලන්න මෙතන යම් දෙයක් තිබිලා අහකට අරගෙන තියෙනවා. අනිත් හැම තැනම දූවිලි. මෙතන ඒ තරම් දූවිලි නෑ. පොතක් නැත්තම් පෙට්ටියක් වගේ දෙයක් මේ රාක්කේ උඩ තියෙන්න ඇති. පුදුමයි. මං ඕක දැක්කේ නෑ. හරි. රැවෙන්න තව වෙලා තියෙනවානේ. මම වොට්සන් එක්කලා මේ කැලේ පැත්ත ටිකක් ඇවිදින්න යනවා. මේ කැලේ මල් කුරුල්ලෝ දිහා බලා ඉන්න එක ලොකු සතුටක් හොප්කින්ස්. අදරේ අපි අමුත්තව මුණ ගැහෙන්න කල් වේලා ඇතුව අපි මෙතනදිම හමු වෙමු. මිස්ටර් හෝම්ස්. අපි දොර අගුල නොදා තියමුද? අවශ්‍ය නැහැ. එහෙම කළොත් සැක ඇති වෙන්න පුළුවනි. දොර අගුළු දාලම තිබුණාවේ. ඕක අරගන්න පුළුවන් උපකරණයක් එන මිනිහ අරගෙන එවි. මේ විදියට කැලේ හැංගිලා බලා ඉන්න කේ වාසියක් අපට තියෙනවා. මේ අබිරහස් පුද්ගලයාගේ අදහස මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෙහෙම හැංගිලා හිටියොත් විතරයි. හෝම්ස් දැන් වෙලාව හරියටම රෑ 12යි. හූ අපි අමුත්ත තාමත් නෑනේ. හොඳට කන් දීගෙන ඉන්න. මට නම් ඈතින් බොරළු පෑගෙන හඳක් ඇහුණා. අපි සූදානම් ඉඳිමු. ඉක්මන් වෙලා කලබල කරන්න එපා. මිනිය කරන්නේ මොකද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මිනිහට එළියක් පත්තු කරගන්න වෙනවා. වෙන්න යන දේ අපිට එතකොට බලා ගන්න පුළුවන්. වගේ
ඇතුළට යන්න හදනවා අපි ටිකක් කිට්ටු කරලා බලයි දුමු හෝම්ස් අන්න මිනිහා රාකින් ලොකු පොතක් අරගෙන පිටු පෙරලනවා බොහෝම නොවිසිලිවන්ත පාටයි මිනිහගේ මූණෙන් නම් පේන්නේ අරමුණ ඉෂ්ට වෙලා නැති හැඩයි අන්න මිනිහා තරහින් වගේ වේගෙන් පොත වහලා දැම්මා හෝම්ස් දැන් නියම වෙලාව පනිමු පනිමු मिनी मरला बहुम लेसी मुखदे कैबिन वरदने मगे नम जो हे नीगन मन दीवर लखिया मग हई सकाय कैप्टन पीटर खेर मरने मगे संबंध याकने मुखट तम से मैं कैबिन रंगे මට ඉන්ස්පෙක්ටර් එක්ක පෞද් ගිරව කතා කරන්න පුළුවන්ද බෑ කියන දෙයක් මෙතෙන්දී අනික් අය ඉස්සරහදි කියනවා මම කිසි දෙයක් නොකියුවොත් උසාවියේදී එක තමුසගේම නරකට හිටීවි හොඳයි මම එහෙමනම් කියන්නම් මේ පරණ කුණු කන්දල් හරලා උස්සන්න මම කැමති නැහැ ඒත් මට දැන් ඒක කියන්න වෙලා තියෙනවා ඔයලා අහලා තියෙනවද Dawson and Nelligan කියන සමාගම ගැන මං අහලා නැහැ මේකක් ගැන Hopkins ඒක බැංකු කටයුතු කරපු සමාගමක් Cornwall පළාතේ හුඟ දෙනෙක්ව මගට බස්වන්න ඔය බැංකුකාර සමාගමට පුළුවන් වුණා මිලියන ගානක තැන්පත් සුරැකුම් එක්ක අධ්‍යක්ෂවරු දෙන්නෙක් අතුරුදහන් වුණා Nelligan කියන්නේ ඒන් එක්කනේ හරියට හරි එයා තමයි මගේ පියා ඒත් ඔය කියන පැනලා ගියපු අධ්‍යක්ෂවරයායි මේ කැබින් එක ඇතුලේ මරාදමලා හිටපු කැප්ටන් පීටර් කේරි අතරේ තියෙන සම්බන්ධය මොකද්ද මම කියන්නම් ඩෝසන් කියන අනිත් හවුල්කාරයා කල්තියා විශ්‍රාම අරගෙන ඇඟ බේරගත්තා मगे पियाड तमाय बैंको बंकुलते चेगेन संपूर्ण वक्यान उनी इतकोट मगे वायस अवुरुद्धा है इत मड़ नवनिंदाव मुखद्द कीने क हुंद हैटी तेरूना मगे पिया बैंकु सुरकुं तैनपतु एकुतु करगेन होरें पैन लग्या कीन कताव मंगा हंगीती हरिम वेदनाव की होबे पिया मेकट वग कियूतु नेतना आई पैन लगी या पैन लगी ने या नोवे वल्ट गिये सुरुकुं पत्ति कुनला बैंकु वाकी वली निदास वेन्न गणदिनु कारे आंगे तेन पतु आपाव गेवन्न ए तीट खालिंग याव अत्ता नंगोट गन्न वरेंतु निकुत्तुना इट खालिंग ओबे पिया पिटवेला गियाद ओ मगे पिया ओहुटमाई ती कुडा यात्रावकिं पिटवेला गिया अरगेने गिये सुरुकुं पत्तल संपूर्ण लाइस्तुवाक ओ अपिट दी लाएगी मगे पिया गेनवत ए यात्रा गेनवत इन पासे अहन्नवत लेबुने ने ओबात ओबे ममत कल्पना कला ओबे पिया गमन कल यात्रावत सुरकुंपत आदियत मुहुदुबत वेन्न ऐति कियल एहेम नेद ओ ईट वडा देयक अपिट हितन्न बेरुव गिया एत हरि पुदुम देयक सिद्ध वुना මේ මෑතකදී මගේ පියාලගෙන ගිය සුරකිම්පත් වලින් සමහරක් ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ඉදිරිපත් වුණා මට ඇති වුණු පුදුමය ගැන ඔබ හැම දිනාටම හිතා ගන්න පුළුවන් කියලා හිතනවා ඔව් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මේ ආරංචි ලැබුණම ඔබ මොකද කළේ මම හුඟක් මහන්සි වෙලා මේ සුරකුම් විකුණපු පුද්ගලයා කවුද කියලා හොයාගත්තා या थमाई में कैबिन ने का आयतिकारया कैप्टन पीटर केरी ओब बोम दक्षिक बाव पेनवा इट पस्से ओब पीटर केरी वो होया आगे ने अंदर तीर ने कलाद ओ मम देना का तविधि हट मगे पिया नोवेल टे अने काले पीटर थलमसुन दादे अंकर ने अवक कैप्टन वेला इंदल थियने वह कुनाटू वल्ट अहुवेला मगे पियाग यात्राव अबलंगुनाम कैप्टन पीटर केरी अट उदव वेन्न ऐति किला मम हितुवा
पीटे के साक्षी वलिन मगे पियागे निर्दोषी भाव्य उपकरणत मट पुलुवांग वे किल मम हितुआ हेम हितल तमाय ससेक पलातट आवे कैप्टन मुनगहेन एतकोट तमाय मट पत्रें देखगान्न लबुने कैप्टन पीटर मेरुं कापु बाव हारी ओबे पत्र वार्ता वे संधान वेच्च पीटर के कैबिन को हयागेन इंद तीरने कला एहेम एवित पीटर के नाविक यात्रा गेन संधान लोग पुत कियवन्न हितागत्ता हारी एहेम तमाय उने पीटर के सी यूनिको नवेदी 1883 अगोस्तु मासे सिद्ध वेच्च देवल देनगत्तोत मगे पियागेन तोरतुर हेलिकर गन्न पुलुवन वेई किला मम हितुवा हारी ए हिंदा ओब ईरे मे कैबिन एकट होरेन अतुल वेन्न हदुवा ओबे उत्साहय असार्थक उन निसा अद एवित एक इष्ट कर गन्न हितुवा ओ ए तुम सी यूनिकॉर्न नवे लोग पुतारम बेलुवा 1883 अगोस्तु मासेद अहिति पिट्टु एक पोतेन इरला दमला मगे पियागेन तोरतुरक होया गन्न मट बेरी उना ए अतरे तमाई इंस्पेक्टर पेनलमाव अल्ला गत्ते මට කියන්න කොහෙන්ද ඔක ලැබුණේ මං හිතුව ඔක මං හිටපු හෝටල් එකේදී නැති වෙ නැති කියලා ඔය ඇති තවත් වචනයක්වත් කතා කරන්න එපා කියන්න තියෙන දෙයක් උසාවියේදී කියමු ස්ටෝම්ස් ඔබටත් ඔබේ මිත්‍ර ඩොක්ටර් වොට්සන්ටත් මම නායකති මේ අපරාධකාරය අල්ලගන්න ඔබ දෙපළ මට උදව් කළා දෙන්නටම අදර බ්‍රැම්බල්ටයි හෝටල් එකේ නතර වෙලා हेट उदे लंडन उल्टे अंड पुरुवने वॉटसन कैप्टन पीट केरी के मरने गेन सकपिट निलिगन्नु अत्तडंगुट गनीम गेन ओब मुकद हितान्नी मत पेन विदियत इंस्पेक्टर हॉपकिंस की आवश्यक निगमने क्या ना होम्स सेक करना नहीं था। ओ, वॉटसन की बुद्धि हारी। हॉपकिंस से तीरने गनी में दी इकमंगुना वैदी। अनिके इंस्पेक्टर हॉपकिंस के क्रम वेद्यत मटे इच्छर हित तैलुए ने। मामा मिन्हा किंग वही तो वैदी देख बलापुरुतुना। පරීක්ෂණයක් කරනකොට වොට්සන් ප්‍රධාන ක්‍රියා මාර්ගයට අමතරව විකල්ප ක්‍රියා මාර්ගයකුත් තියෙන්න ඕනේ. අපරාධ පරීක්ෂණයේ තියෙන පළවෙනිම නීතිය ඒක. පීටර් කේරිගේ මරණය ගැන පරීක්ෂා කරද්දී මොකක්ද හෝම්ස් යොදාගත්තු විකල්ප ක්‍රියා මාර්ගය? ප්‍රධාන කරුණු මත එක තර්කයක් ගොඩනගද්දී මම තවත් විකල්ප මතයකුත් ගොඩනගනවා. एक मुकद्द केला दम्मम कियंद बै आ मैं अद मत लियुन तिबुनंद वॉटसन आ लियुन देख तुनाक तिबुना आ को बलन आ आ मैं तीने लियुन तमाई बालमु आ मिन्न मैं लियुम अक्कोटम कलिंग अरला बैलुओ थोंदाई හරි මං හිතපු දෙයම තමයි වෙලා තියෙන්නේ වොට්සන් බලන්න ළඟ තියෙනවද කියලා ටෙලිග්‍රෑම් ෆෝම්ස් පණිවිඩ කීපයක් මේ යවන්න තියෙනවා එකක් සම්න ෂිපින් ඒජන්ට් රැඩ්ක්ලිෆ් හයිවේ කියන ලිපිනේට එහාට ලියන්න ඕනේ මිනිස්සු 3 දෙනෙක් එවන්න කියලා යවන්නාගේ නම බැසිල් කියලා දමන්න අනික යවන්න ඉන්ස්පෙක්ටර් හොප්කින්ස්ට
මේත නමහා මාල්ට මෙහෙන්න කියලා යට ලියන්න. එන්න අපහසු නම් දන්වන්න කියලා ලියන්න. හරි. මම දැම්මම මේ ටෙලිග්‍රෑම්ස් දෙක යවන්න. හෝම්ස් කොහෙවත් යනවද? නෑ. මම ටිකක් විවේක ගන්නවා. මේ දරුණු අපරාධ ගැන අමතක කරලා ටිකක් විවේක ගන්න ඕනේ. හෙට වෙනකොට වොට්සන්ට මගේ විකල්ප ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලය දකින්න ලැබේවි. හලෝ හොප්කින්ස්. කීප වෙලාවට මොබයි. එන්න හෝම්ස්, අපි එහෙනම් තේ බොන ගමම්ම කතා කරමු. එන්න ඉන්ස්පෙක්ටර්. ඉඳගන්න. හොප්කින්ස්, පීට කේරි මිනිමැරුම ගැන ඔබේ තීරණය නිවැරදි කියලා ඔබ හිතනවාද? ඒට වඩා නිවැරදි තීරණයක් ගැන මට හිතන්න බෑ මිස්ටර් හෝම්ස්. මට නම් ඒ තීරණය අවසන් තීරණයක් හැටියට පේන්නේ නැහැ. හරි පුදුමයි. ජෝන් නෙලිගන් අපරාධකාරයා කියලා තීරණය කරනට වඩා වෙන මොනවා හිතන්නද? ඒ ගැන අපට බොහොම ප්‍රබල සාක්ෂි තියෙනවා. ඔබේ පැහැදිලි කිරීම වලට ඇතම් කාරණා ඇතුළත් වුණේ නැහැ කියලයි මට හිතෙන්නේ. නැහැ. හැම කරුණක්ම ඇතුළත් වුණා. නෙලිගන් නැවිත් බ්‍රැම්බල්ටයි හොටෙල් එකේ නතර වෙලා තියෙන්නේ හරියටම මිනිමැරුම සිද්ධ වුණ දවසෙමයි. මිනිහා තෝරාගෙන තියෙන්නේ පහත මාලිකාමරයක්. ඒ හින්දා මිනිහා කැමති වෙලාවක එළියට යන්න පුළුවන්කම තිබුණා. එදා රෑම මිනිහා පීටගේ කැබින් එකට ගිහින් පීටගෙම හාපුන් එකෙන් ඇනලා පීට මැරුවා. කරපු අපරාධය නිසා බයටපත් වෙලා මිනිහා පැනලා ගිහින් තියෙනවා. තමන්ගේ පියා අරගෙන ගිය සුරකුම් පත්වල විස්තර සඳහා නෝට් පොත නෙලිගන් කෙනත් තියෙනවා. එහෙම කළේ පීටගෙන් ඒව ගැන ප්‍රශ්න කරන්න. ඒත් අපරාධය කළාට පස්සේ නෙලිගන් බය වෙලා දුවද්දි මිනිහා නොදැනුවත්වම නෝට් පොත බිම වැටුණා. හරි. ඒ නෝට් පොතේ සඳහන් සමහර සුරකුම් පත්වල අංක කෙටි ඉරකින් සලකුණු කරලා තිබුණා. ඒව තමයි ලන්ඩන් වෙළඳ පොළට ඉදිරිපත් කරලා තිබුණේ. ඔව්. නෙලිගන් අපරාධය සිද්ධ කරලා පැනලා ගියත් මිනිහට ඕන කරන තොරතුරු ලබා ගන්න බැරි වුණා. ක්ෂණික කෝපය නිසා මිනිහා පීටර් පහර දෙන්න ඇති. ඒත් මිනිහා ආපහු එන්න තීරණය කළා. ඒ තමන්ට අවශ්‍ය තොරතුරු හොයාගන්න. එතනදී අපි මිනිහා අල්ලගත්තා. මට ඔබේ තීරණයේ එක්තරා දුර්වලකමක් පේනවා හොප්කින්ස්. හාපූන් එකක්, ඒ කියන්නේ තල් මසුන් මරන්න ගන්න දිග හෙල්ලක් වගේ යකඩ උලක්, එක වර්ම මිනිහෙකුගේ සිරුර හරහා යවන එක අමාරු වැඩක්. මේ කාරණය ගැන ඔබට හිතන්න තිබුණා හොප්කින්ස්. මම මස් මඩුවට ගිහිල්ලා මරාපු ඌරෙකුගේ සිරුර හරහා එකවර යකඩ උලක් යවන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බැලුවා. හොඳ ශක්තියක් තියෙන, හුරුකමක් තියෙන දෑතකින් විතරයි ඒක කරන්න පුළුවන්. පීට කේරිට ඇනපු හාපූන් එක පිටිපස්සේ ලීබිත්තියක් සිදුරු කරගෙන ගිහින් තිබුණා. ඔබට මතකනේ ඒක? නෙලිගන් වගේ කෙසඟේ සිරුරක් තියෙන කෙනෙකුට එහෙම දරුණු පහරක් එල්ල කරන්න පුළුවන්ද වොට්සන්? හෝම්ස්ගේ තර්කයෙන් නිවැරදි. මං ඒකට එකඟ වෙනවා. හනික පීටර් එක්කලා රම්වලට වතුර මිශ්‍ර කරලා බොන්න ඇත්තේ නෙලිගන්ද? ස්ලේට් දැකපු විදිහට ජනෙල් තිරේ මතට වැටිලා තිබුණේ නෙලිගන්ගේ හෙවණැල්ලද? නෑ, වෙන්න බෑ. වෙනත් ශක්තිමත් පලපුරුදු මිනිහෙක් ගැන හොයලා බලන්න අපිට සිද්ධ වෙන හොප්කින්ස්. පුදුමයි. ඕක තමයි එහෙනම් හෝම්ස් කියපු විකල්ප අදහස. හොප්කින්ස්ගේ මූණ කළු වෙලා ගියා හෝම්ස්ගේ කතාවට. මිනිහා හිතන්නේ නැති අපරාධකාරයා ලේසියෙන්ම අහුණා කියලා.
එත් එදාර නිලිගන් කැබින් එකට ආවා කියන කාරණිය හකදමන්න බෑනේ. ඒ බව නෝට් පොතෙන් ඔප්පු වෙනවා. මිස්ටර් හෝම්ස් මගේ තීරණේ දුර්වලකමක් දැක්කත් ජූරිය ඉදිරියේ නිලිගන්ට විරුද්ධව කියන්න මට සාක්ෂි තියෙනවා. හොඳයි. ඔබ ඔය කියන ශක්ති සම්පන්න පළපුරුදු මිනිහා කොහෙද ඉන්නේ? මම හිතනවා මිනිහ දැනටමත් අපේ ආලින්දේට ඇවිත් ඉන්නවා කියලා. වොට්සන් හෝම්ස් පිස්තෝලේ සූදානම් කරලා සාක්කුව තියාගෙන දොර ඇරලා බලන්න. හොඳයි. මොකද මේ උදවිය ඇවිත් ඉන්නේ? අපි ආවේ කැප්ටන් බැසිල් මුණ ගැහෙන්න. හරි. මේ තමා හෝම්ස් යවපු ටෙලිග්‍රෑම් එකට පිළිතුරු හැටියට සම්නායව ආපු උදවිය. බලමු. හරි. වරකට එක්කෙනා බැගින් ඇතුළට යනවා. මං කොයිකටත් සූදානමින් ඉන්න ඕනේ. මොකද්ද මුන්නෑගේ නම? ජේම්ස් ලැන්කස්ටර්. මට හරි කනගාටු යාළුවා. අපේ නැවට ඌමනා කරන පිරිස බඳගෙන ඉවරයි. මෙන්න මේ මුදල තියාගන්නවා මග වේදමට. එහෙමනම් ආවට බොහෝම ස්තුතියි. හෝම්ස් පුදුම වැඩක් නෙමෙයි කරන්නේ. දැන් නින් තමලම් මිනිස්සු ගෙන්නලා මග වේදම් දීලා ආපහු යවනවා. කවුද එතකොට හෝම්ස් කියපු ශක්තිමත් සැක කටයුතු පුද්ගලයා? දෙවැනියත් පිට වෙලා ගියා. ඔය යන්නේ තුන්වෙනියා. එයා තමයි මිනිහා. මිනිහට නම් මම මරුමුස් පෙනුමක් තියෙන්නේ. බලමු. මොකද්ද නම? පැට්‍රික් කේන්ස්. තල් මසුන් දඩේමට දක්ෂයි නේද? ඔව් සර්. හාපුන් එක පාවිච්චි කරන්නත් හොඳට හුරු පුරුදුයි නේද? ඔව් සර්. තල් මසුන් දඩේමට මං 26 වතාවක් ගිහිලා තිනවා. අපේ නැව ගමනට ලෑස්ති කරලයි තියෙන්නේ. වහාම පිටත් වෙන්න සූදානම් නේද? මට මාසෙකට පවුම් 8ක් ඕන. හරි. මම ඒ ගාන ගෙවන්නම්. ඔන්න ඔය මේස උඩ තියෙන ගිවිසුම අස්සම් කරන්න. එතකොට අපේ වැඩ කම්මුතුයි. මිනිහ මේසෙ දිහාට පාත් වෙනකොටම මේ මාංජු දෙක දාන්න ඕනේ. හරි. දැන් තමයි වෙලාව. මට කියනවා පොඩි කතන්දරයක් තමයි දැනගන්න. ඉන්නම පොරබදනවා. දැන් ඉතින් පිස්තෝලේ එලියට ගන්න වෙයි. ඒ වෙනව නේද තමුසේගේ ඔළුව තෙල් වෙලා තියෙන දේ. දැගිරිල්ල නවත්තනවා. බොහොම ස්තුතියි වොට්සන්. හොප්කින්ස්. උදේ කෑම ටිකක් කාලා විරයක් කරගන්න උනේ නැහැ. එමු. තේටික බොමු. ඔය හද ඔහම ඉඳි. අනික දැන් හොප්කින්ස්ට දැන් සතුටු වෙන්න පුළුවන්. පීට කේරිගේ මරණය පිළිබඳ අභිරහස එළිවෙලා ඉවරයි දැන්. මට සමා වෙන්න මිස්ටර් හෝම්ස්. මම ටිකක් මෝඩ වුණා. මම තාමත් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඔබ විශේෂඥ ගුරුවරයෙක් කියන එක මම අමතක කළා. ඔබ මේක කොහොම හෙලි කරගත්තද කියලා මට නම් තේරුම් ගන්න බෑ. ඔබ අවධානය යොමු කළේ ජෝන් නෙලිගන්ට විතරයි. මේ පැට්‍රික් කේන්ස් තමයි පීටර් මැරූ මිනිමරුවා. මේ මාතයා මං කෙලින් වැඩ කරන මිනිහෙක්. මං පීටර් මැරුව තමා. ඒත් මං කියන කතාව මහතලා විශ්වාස කරනවද? ඔව්, අපි විශ්වාස කරනවා. මොනවද තමන්ට කියන්න තියෙන්නේ? මම මේ කියන්නේ ඇත්ත. මං පීටර් දන්නවා. මිනිහා තමා මුලින් පිහියද්දේ මං ඉස්සර වුණා. හාපුන්න කරගෙන මම මිනිහාගේ පපුව සිදුරු වෙන්න යන්න. පීටර් පිහියෙන් යන නම් මම මැරෙනවා. එළුංගාට ගියත් මම මැරෙනවා. මට වෙනසක් නැහැ. අපි දෙන්න යුනිකෝන් නැවේ එකට වැඩ කළා. උතුරු මුහුදේ වැඩ කරද්දී
අපිට අතරමං වෙච්ච යොට් එක කීපෙම මිනිහෙක්ව බේර ගන්න ලැබුණා. ඒ මිනිහා තේ තිබුණේ පොඩි පෙට්ටියක් විතරයි. නැවට නැග්ගගෙන දවසයි ගත උනේ. ඒ මිනිහා ආයෙත් අතුරුදාන් වුණා. ඒත් මං දැක්කා කැප්ටන් පීටර් කේරේ මිනිහා මූදට තල්ලු කළා දාන හැටි. මේ කතාව යට ගියා. කැප්ටන් පීටර් කේරි මූදු රස්සාවෙන් අයින් වුණා. මට තේරුණා අර බේරගත්තු මිනිහාගේ පෙට්ටියේ වටිනා කියන යමක් තිබුණු බව. මං පීටර් මුණ ගැහිලා රහස මම දන්න බව කියන්න තීරණය කළා. ඔබ ඔහුගෙන් ඒ රහස රකින්නට යම් මුදලක් බලාපොරොත්තු වුණා. ඔව්. මම මිනිහව ලන්ඩන් නුවරදී අල්ලගත්තා. පීටර් එකග වුණා දවස් දෙකකට පස්සේදි කැබින් එකේදී හම්බෙලා කිවිසුමකට එන්න. ඒත් මං එනකොට මිනිහ හොඳටම බීමත් වෙලා හිටියේ. මිනිහගේ මූණේ මිනීමරු පෙනුමක් තිබුණා. මම සූදානම්ෙන් බිත්තියට හේතු කරලා තිබුණු හාපූන් එකට ඇහැ තියාගෙන හිටියා. පීටර් පිය කුපින් අදින්න කලින් මං හාපූන් එකෙන් ඇන්න. මං දැක්කා මූදෙදි බේරගත්තු මිනිහගේ පෙට්ටිය රාක්කේ තියෙනවා. ඒකත් අරගෙන මං පිට වුණා. ඒත් මගේ දුම්කොළ මල්ල අමතක වුණා. මං පිටත් වෙලා එද්දී මට ඇහුණා තව කවුරු හරි කැබින් එක දිහාට එන බව. මං වහන් වෙලා බලන් හිටියා. කවුද ඉලන්දාරියෙක් ඇවිත් කැබින් එකට තුළුණා. ඒකම බය වෙලා එළියට පැනලා දුවන්න පටන් ගත්තා. මොනවද ඔය බාරගෙන ගිය පෙට්ටියේ තිබුණේ? ඒක සල්ලි තිබුණේ නෑ. ලියකියුලි වගේක් තිබුණා. ඒ වයින් මට වැඩක් උනේ නෑ. මං ආයෙත් මූදු යන්න හිතාගෙන තමයි දැන්වීම දැකලා ඉල්ලුම් කළේ. හොප්කින්ස්, දැන් කතාව පැහැදිලි නේද? ඔබ වගේම මමත් නෙලිගන්ගේ නෝට් පොත නිසා ටිකක් මුලා වුණා. ඒත් ඒ හාපූන් එකෙන් ඇන්ලා පීට මරන්න නෙලිගන්ට ශක්තියක් නැති බව මට වැටහුණා. ඒ වගේම රාම් සීල් හමින් කළ දුම්කොළ මල්ල, සැර පයිප්ප දුම්කොල්, මේවා නිසා මට හිතුණා මේකට නාවිකයෙක් සම්බන්ධ ඇති කියලා. මල්ලෙ තිබුණු පීසී අකුරු දෙක පීට කේරි කියලා අපි හිතුවා. ඒක පැට්‍රික් කේන්. විස්කි බැන්ඩි තියෙද්දි රම්පානය කළේ ඇයි කියලා මම හිතුවා. නාවිකයන්ගේ ජනප්‍රිය බීමක් තමයි රම්. සැර දුම් කොළත් ඒ වගේම ජනප්‍රියයි. ඔබ කොහොමද පැට්‍රික් කේන් හොයාගත්තේ? මිනිමරුව නාවිකයෙක් කියලා තීරණය කළාට පස්සේ මම සී යුනිකෝන් නැවේ නාවිකයෝ ගැන හෙව්වා. පීට එක්කලා පැට්‍රික් එකට වැඩ කරලා තිබුණා. නන් ලැයිස්තුව ඩන්ඩී වලදී මම හොයාගත්තා. ඊට පස්සේ මම දැන්වීමක් දැම්මා කැප්ටන් බැසිල් නමින් නාවිකයන් බඳ ගන්නවා කියලා. ඔය විදියට තමයි පැට්‍රික් අපි ළඟට ආවේ. හොප්කින්ස්, වහාම ජෝන් නෙලිගන් නිදහස් කරලා සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඉක්මනින් මේ පැට්‍රික් කේන් කියන මිනි මරුවා මගේ කාමරෙන් එක් කරගෙන ගියොත් හොඳයි.